தேசபாலனே. ලංකාවේ දේශපාලනයේ සීමාවෙන් මෙහා සාකච්ඡා කරන්නට අදත් සූදානම්. මේ සලකුණ දේශපාලන සංවාදය. මගේ මිතුරන් දෙදෙනා සූදානමින් අපි හඳුනා ගනිමු ප්‍රථමයෙන් රංගනද සිල්වා රංගන සුබසන්ධ්‍යාවක්. සුබසන්ධ්‍යාවක් සුදේ. පානුක රාජපක්ෂත් සූදානමින් පානුක සුබසන්ධ්‍යාවක්. සුබසන්ධ්‍යාවක් සුදේ. අප ඇතිදිනා සමගද සලකුණෙහි දේශපාලන සලකුණ පාරාධනා කළේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාරිභෝගික මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතාට. මන්ත්‍රීතුමනි අයිබුවන් සුභසන්ධ්‍යාවක්. රටේ ජනතාවට රටේ හෙට දවස පිළිබඳව තියෙන්නේ අවිනිශ්චිතභාවයක්. ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඔබට තිබෙනවද රටේ හෙට දවස පිළිබඳව කියවීමක්? තියෙනවා. මොකක්ද? මැතිවරණයකෙන් පසුව එළමෙන අලුත් අවධියක ආණ්ඩු පාලන බලයක් ගොඩනැගීම. ඔබට අනුව කුමන මැතිවරණ දෙන්නේ? ජනාධිපතිවරණය මගේ බලාපොරොත්තුවය. ඔබේ බලාපොරොත්තුව සඵල වෙයිද නොවේසේ නම් වෙනත් කාරණා ඉෂ්ට වෙයිද? එවැනි කතාබහක් සිද්ධ වෙනවා, එවැනි ආරංචි පැතිරෙනවා. ඔව්, ඒ ගැන මා එකඟයි ඔබ කියන දේත් එක්කලා. ජනාධිපතිවරණය වෙනුවට මහමැතිවරණය ඉදිරියට ගත යුතුයි කියලා හිතන පිරිසක් ඉන්න බව මම දන්නවා. යෞදවිය එයින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියන එක අපි විමසිය යුතුයි. පාර්ලිමේන්තු මැතිවරණයක පරතරය ඉතා සුළුයි. ජනාධිපති වරණයක තීරණය ඉතා පැහැදිලිව ජය පරාජය. එතකොට පාර්ලිමේන්තු මැතිවරණයකින් අනතුරුව ජාතික ආණ්ඩුවක් ඇතිකර ගැනීමේ වුවමනාවට ළඟාවීම වඩා පහසුයි. මේ වගේ වුවමනාකම් උඩ පාර්ලිමේන්තු මැතිවරණයක් ගැන හිතන පතන කණ්ඩායම ඉන්න බව මම දන්න. ඔබ නියෝජනය කඳවුරත් වෙන කණ්ඩායමක් ඉන්නවා වෙන්නත් පුළුවන්. ඔබ ඔබ මුලින් ඔබ විශ්වාසය කියන ඉන්නවා කියලා, ඊට පස්සේ ඔබ නැවත කියන ඉන්නවා වෙන්න පුළුවන්. එයාගේ ස්ථාවරය මට හරි නොපැහැදිලි තාම. නමුත් මහා මැතිවරණයක වුවමනාව ඔවුන් අතරින් කියවෙන. හැබැයි ඔබේ කඳවුරේ ප්‍රධාන මාතෘකාව ජනාධිපතිවරණය. එවැනි ප්‍රධාන මාතෘකාවක් තිබියදී ඔබේ කඳවුරේ ඉන්නවා නම් මහමැතිවරණයක් බලාපොරොත්තු වෙන පිරිසක්, ඔබට අනුව ඊට හේතුව මොකක්ද? ඔබට අනුව ඊට හේතුව මොකක්ද ඔවුන්ගේ ඒ බලාපොරොත්තුවට? හේතුව ඔවුන් එක්තරා විදියකට එක්සත් ජාතික පක්ෂයත් එක්කලා ඇතිවෙන තරඟයෙන් අනතුරුව එළමෙන කාලය දෙගොල්ලන්ට එක්තරා විදියක එකඟත්වයකින් ආණ්ඩුවක් ගෙන යෑමට ඉඩකඩක් ලබා ගන්නට පුළුවන් වෙයි කියන විශ්වාසය. එහෙම කණ්ඩායමක් අපි අතර ඉන්නවා කියලා මම සැක පහල කරගෙන ඉන්නවා. ඔබ අතර ඔබ කියන ඔය කියන ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම තුළ වෙන කණ්ඩායමක් ඉන්නවා කියලා ඔබ ඉන්නවා කියලා මම සැක පහල කරගෙන ඉන්නවා. ඔබට අනුව මේ මොහොතේ කුමන මැතිවරණයක් රටට හිත කරද? ජනාධිපතිවරණය. මහමැතිවරණයක් පිළිබඳව එවැනි බලාපොරොත්තුවක් ඔවුන් තුළ තිබෙනවා නම් එය සාක්ෂාත් කරගන්න තියෙන ඉඩ ප්‍රස්ථාව පිළිබඳව ඔබේ හැඟීම කුමක්ද? ඒ සඳහා තුනෙන් දෙක වැඩි ඡන්දයකින් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත විය යුතුයි. එයට ඉඩකඩ නැතුව නොවේ වැනි යෝජනාවක් සම්මත වේ. එම සම්මත වුණොත් මහමැතිවරණයක් පළමුව එළඹෙන්න පුළුවන්. ඔබ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමත් ඒ වගේම එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමත් තුළ තුනෙන් දෙකක බහුතරයක් ලබා දිය හැකි පිරිසක් ඉන්නවා මහමැතිවරණයක් වෙනුවෙන්? ඒ දෙපිරිස පමණක්ම නෙමෙයි, ඒ අනුමත කරන තවත් පිරිස් එයට එකතු විය හැකි. ඔබට අනුව හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ අභිලාෂය කුමක්ද? ජනාධිපතිවරණයේද මහමැතිවරණයේද? එතුමා බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිවරණයක් පැවැත්වීම ගැන. ඔබට හොඳටම විශ්වාසයි පිළිබඳව? ඔව්, එතුමාගේ අදහස ඒකයි කියලා මම විශ්වාස කරනවා.
මන්ත්‍රීතුමා දැන් ජනාධිපතිවරණය ගැන කතා කරාට ඒ බලාපොරොත්තු තිබුණාට තාම මේක පක්ෂකවත් හරියට අපේක්ෂකෙක් ගැන කතා කරන්නේ නැහැ. ඒක තමයි මාතුල මතුවෙන සැකයට හේතුව. තාම නැහැ සූදානමක්. එක්සත් ජාතික පක්ෂයත් සූදානමක් නැහැ. අපේ කඳවුරත් සූදානමක් නැහැ. මේ නිසා සැකයක් මතුවෙනවා ජනාධිපතිවරණය මැද ඇත්තටම මේ රටේ ඊළඟට එළඹෙන්නේ. එහෙම නැත්නම් මේ වෙනුවට වෙනත් විදිහක ඡන්දයක්ද මා මැතිවරණයක්. බැසිල් රාජපක්ෂ මහතා ඔබේ කඳවුරේ ඉන්න පුද්ගලයෙක්. එතුමා සඳහන් කර අගෝස්තු 11 වෙනිදා පොදු ජන පෙරමුණේ සම්මේලනයේදී අපේක්ෂකයා නම් කරනවා කියලා මහින්ද රාජපක්ෂ මහතා විසින්. ඔබ දැනුවත්ද? ඔව්. එහෙම ඔබ ප්‍රකාශ කළා තියෙනවා. ඔබ දැනුවත්ද ඒ ගෝඨාභය රාජපක්ෂ කියලා? නැහැ. නමුත් අපි ඒකාබද්ධ විපක්ෂය. ප්‍රජාතන්ත්‍රවාදී පොදු ජන පෙරමුණත් තවත් කුඩා කුඩා පක්ෂ ගණනාවකුත් ඇතුළත්ව තමයි ඒකාබද්ධ විපක්ෂය ඇදලා තියෙන්නේ. ඉතින් ඒකාබද්ධ විපක්ෂය තුල මේ ගැන සාකච්ඡා කිරීමක් අවශ්‍යයි. ඒ අනුව තීන්දුව තීරණ ගැනීමක් අවශ්‍යයි. හැබැයි ඔබට නොකියවෙන කාරණා කීපයක් තියෙනවා වගේ පේන්න තියෙනවා. ඔබේ කඳවුරේ ඔබව දැනුවත් කිරීම කරන්න නැති පාටක් පේන්න තියෙනවා. ඔබේ කඳවුරේ පාර්ශ්ව ගණනාවක් පැහැදිලි ලෙසම සඳහන් කරනවා ඒ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ අගෝස්තු 11 නම් වෙන්නේ ඔහු කියලා. ඔබ දැනුවත් මොහොතක් දෙන රංගන අපි ඒ ප්‍රකාශය ටිකක් අපි බලමු. ඔවුන්ගේ ප්‍රකාශය මෙන්න මේ ආකාරයෙන් ඔවුන් සඳහන් කරන්නේ. අපේ ජාතික මහා සම්මේලනයේ අගෝස්තු 11 වෙනිදා එදාට තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපේ පක්ෂයේ නායකයා ඉදිරිපත් කරගන්නේ. ඒ වගේම එතුමාට බලය දීලා තියෙනවා ජනාධිපති අපේක්ෂකයා නම් කරන්න. ජේෂ්ඨත්වයට දැන දෙන්න කියලා තමයි මම කියන්නේ. වාසුදේව නානායකාර මහත්තයෙක් ජේෂ්ඨෙක්. දිනේෂ් ගුණවන්තර මහත්තයා තවත් ජේෂ්ඨෙක්. ජේෂ්ඨත්වයට දැන දෙන්න කියලා තමයි මම ඉල්ලා සිටින්නේ මහින්ද මහත්තයර එන්න බැරි නම්. වාසුදේව මහත්මයාම එතුමාගේ තියෙන එක්තරා විදිහක සංගමයකින් යුක්ත විරෝධයක් තියෙනවා. තද විරෝධයක් නෙවෙයි. නමුත් කුමාර වෙල්ගම් මහත්මයා එතුමා කියන්නේ මම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයා. ඒ නිසා මට මේ තරඟ කිරීමේ අවස්ථාව ඕන කියන මතයක් ඉදිරිපත් කරන්නා වගේ පේනවා. එහෙම දේශාත්‍ය උඩ මේක දෙන්නේ නැහැ හුඟක් වෙලාවට. පක්ෂයක් කියන්නේ එක පුජ්‍යලයක් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට කැමති නැහැ කිමුකු. එම නැහැ ඉස්සෙල්ලා පක්ෂෙන් අයින් වෙන්න ඕන. පක්ෂ තීන්දුවත් එක මට යන්න බැරි නම් මම පාර්ශ්විකයෙක් නෙවෙයි. එකෙක් කෑ ගහගෙන යනවා අපි කරනවා නම් කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා විතරයි වෙන එකෙක්වත් කඩේ යන්නේ නැහැ කියලා කියනවා. අපි කියන අයට කියනවා මේ රටම ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නම් වෙන එකෙක්කට කඩේ යන්න අපි ලෑස්ති නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා ඉදිරිපත් කරන අපේක්ෂකයා ගෝඨාභය මහත්තයා වෙනුවෙන් ශ්‍රී ලංකා පුදු ජන පෙරමුණේ ජනාධිපති බුඩුවේ වාඩි කරනවා කියන දේ අපි මතක් කරනවා. ඔබේ කඳවුරේ බොහෝ දෙනාගෙන් කියවෙන නමනේ ගෝඨාභය රාජපක්ෂ. එතකොට වෙල්ගම් මහතා විරෝධය පළ කරන්න කලින් මුලින්ම විරෝධය පළ කළේ ඔබ ගෝඨාභය රාජපක්ෂ මහතාට. සාකච්ඡා මාර්ගයෙන් විරෝධය පොඩ්ඩක් පස්සට ගියා. නෑ. මොකක්ද උනේ එහෙනම්? විරෝධය අපි නැවත සලකා බැලීමට ලක් කළා. එතුමාගේ ස්ථාවරයන් අපි විමසීමෙන් පසුව අපේ ස්ථාවරයන් එතුමාට පැවසීමෙන් පසුව අපට තිබෙන එතුමා ගැන අවිශ්වාසයන් එතුමාට පළ කිරීමෙන් පසුව ඒ ගැන එතුමා අපට දුන්නු ප්‍රතිචාර අනුව අපි අපේ විරෝධයන් නැවත සලකා බලන්න සූදානමින් ඉන්නවා. නමුත් සිද්ධු වුණේ ඇත්තටම විරෝධය හකුලා ගන්නට සිදුවීම නේද? ඒ සඳහා ඔබ ලස්සන වචන භාවිතයක් කරලා ඒක වෙනස් කරන්න උත්සාහයක් දරනවා. ඔබට ඒ වගේ ලස්සන වචන නැතිවීම ගැන මම දුක් වෙනවා. එකෙන් ඔබට පුළුවන් ලස්සන වචන වලින් තියෙන தත්ත්වය වෙනස් කරලා පෙන්වුම් කරන්න. මම කියන්නේ ඒකයි උනේ. ඔබට සලකා බැලීමට අපි එකඟ වුණා අපේ විරෝධයක. ඒ සලකා බැලීමට හේතුව තරවටුවක්, තර්ජනයක්? නෑ නෑ. අපි දෙගොල්ලන් අතර ඇතිවෙච්ච අදහස් වමාරුවක්. අපේ වැඩපිළිවෙලත් අපි එතුමාට ඉදිරිපත් කළා. ඒ වැඩපිළිවෙල අධ්‍යයනය කළා නැවත කතා කරන්නත් එතුමා උනන්දුවක් දැක්කා. ඒ කියන්නේ අධ්‍යයනයකින් තොරවද එතුමාලා එතුමාට විරෝධය පළ කළේ? නැ නැ අපි එතුමාට විරෝධය පළ කළේ අපේ නිගමනයන් උඩ. මම කිව්වේ මම ඒක අහන්නේ ඒ නිගමනයන්ට ආව අධ්‍යයනයකින් තොරවද කියලා. ඔබ කියනවා අධ්‍යයනයකින් පසුව අපි තීරණය කරා අපේ අදහස වෙනස් කරගන්න කියලා. අපි අධ්‍යයනය කිරීමට අපේ වැඩපිළිවෙල එතුමාට දුන්නා.
එතුමා ඒ අධ්‍යයනය කිරීමෙන් පසු නැවත අපිත් එක්ක කතා වැඩ පිළිවෙල මම ඔබෙන් අහන කාරණේ නෙමෙයි මම ඔබෙන් අහන්නේ ඔබ මූලික විරෝධයක් ඉදිරිපත් කරානේ ඔබ මුලින්ම විරෝධයක් ඉදිරිපත් කළා. එතකොට මම ඔබෙන් අහන්නේ ඒ විරෝධය ඉදිරිපත් කළේ අධ්‍යයනයකින් තොරවද කියලා. අධ්‍යයනයකින් නෙමෙයි දීර්ඝකාලීන අත්දැකීමකින් පසු. ඔබතුමාට මෙතෙන්දි කියන්න පුළුවන් ද ඔය මූලික විරෝධය නැවතත්? ඔව්. ඒ මූලික විරෝධය අපි නැවත ප්‍රකාශ කිරීම අපි අද ඉන්න ස්ථාවරය අනුව නොකළ යුතුයි. ඇයි ඒ? හේතුව අපි දැන් ඉන්න ස්ථාවරය තමයි ඒ විරෝධය ගැන නැවත සලකා බැලීමට අපි තීන්දුව කරගෙන තියෙනවා. එතුමා දුන්නා වූ ප්‍රකාශයන් අනුව. ඒ කියන්නේ ඔබතුමන්ලාට තිබෙන අත්දැකීම් එතුමාගේ ප්‍රකාශය තුළ අධ්‍යයනයක් හරහා ඔබතුමාලාගේ සහයෝගයක් දක්වා වෙනස් වෙලා තියෙනවා. එහෙමද? අපි සහයෝගය දක්වන්නේ එතුමාගේ නම තීන්දුව වුණොත් අපගේ අපේක්ෂක හැටියට අපේ කඳවුරේ එතුමාට සහය දක්වන්න අපි තීන්දුව කරගෙන තියෙනවා. ඔබට විරෝධතාවයක් තිබුණේ ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ස්වභාවයන් පිළිබඳවද? ඒ ගැන දැන් ඔබ සෑ දැන් ඒ ගැන ඔබ සෑහීමකට පත් වෙනවද? එතුමා එහෙම කියලා තියෙනවා. අපි ඉදිරියේ අපේ මුළු විධායක සභාව ඉදිරියේ එතුමා ප්‍රකාශ කළා, මම හමුදාවක වැඩ කරපු කෙනෙක් මගේ තරුණ කාලේ ඉඳලා, මගේ තිබුණ හමුදා ශෛලියක් හා හමුදා විනයක් ඒකම තමයි අපි එතුමාට කිව්වා අපේ විරෝධයේ පදනම. අපි ආරම්භයේම කිව්වා ඔබගේ හමුදා ශෛලිය අපිට පිළිගන්න බෑ. ඔබ එය ආරක්ෂක ලේකම්වරයා හැටියටත් පෙන්නුම් කළා. ඒ ගැන අපේ විරෝධය අපි එදත් පළ කළා. අපට ඕන ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයක්. අපට ඕන ජනතාව අතර ජනතාව සමග සංවාදයක යෙදෙමින් තමන්ගේ නායකත්වයේ මෙහෙවන චරිතයක්. මේව කිව්වාම තමයි ඔහු කිව්වේ මම දිගටම හිටියේ හමුදාවේ, මම ඊට පස්සේ ආවේ ලේකම් හැටියට, ඒත් යුද්ධයක් කාලේ ආරක්ෂක ලේකම් හැටියට මම ඒ ශෛලියෙන්ම තමයි වැඩ කරගෙන ගියේ. නමුත් මම පිළිගන්නවා අද මම මේ රටේ ජනාධිපති අපේක්ෂකයා වෙනවා නම් මම අලුත් පරිවර්තනයක් මගේ චරිතයේ ඇති කරගත යුතුයි කියලා. හැබැයි එතුමගේ චරිතය පිළිබඳව ලක්ෂණ න්‍යාපා මහතා මෙන්න මෙවැනි සහතිකයක් දෙනවා. අපේ රාජපක්ෂ මහත්මයාගේ නම තමයි මේ කෝටිපක්ෂ බොහෝ පිරිස මන්ත්‍රීවරු කියන්නේ එකබද්ද පක්ෂයේ කට්ටිය කියන්නේ. එතුමා එතුමා සුදුසුද? එතුමා සුදුසුයි, කිසිම ගැටලුවක් නැහැ. එතුමා මේ රටේ කරපු කාල සීමාව ඇතුළත ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හැටියට කටයුතු කරපු ආකාරය, ඒ වගේම යුද්ධ සමයේදී ඔහු කර නිර්භීතව ඔහු ක්‍රියා කරපු ආකාරය, ඒ වගේම මේ රටේ සංවර්ධනය සඳහා ඔහු ක්‍රියා කරපු ආකාරය, නගර සංවර්ධනයට ඔහු ක්‍රියා කරපු ආකාරය, විනයට ඔහු ක්‍රියා කරපු ආකාරය, මේ රටට විනයගරුකව ක්‍රියා කරන රට පාලනය කරන්න ආයකත්වයක් මේ රටේ අවශ්‍ය වෙලා තියෙනවා. ඉන්දියාවේ බලන්න, ඉන්දියාවේ මැතිවරණදී මෝදිගේ ජයග්‍රහණයට මුල්ුණේ ඒ රටේ ජාතික ආරක්ෂාව සහ අපේ රටේ සිද්ධ වුණු සිද්ධිය, ඉන්දියාවේ සිද්ධ නොවන්න ඔහු ආරක්ෂාව සහ ජාතිකත්වය අනුව කටයුතු කරා කියන එක. එතුමගේ ජීවිතයේ අත්දැකීම් එක තමයි එතුමයි කියන්නේ. ඒ කාරණා ඔබතුමන්ලාට අත්දැකීම් වුණ නැද්ද? නෑ. අපි මම ඒකයි කැබිනට් ඇමතිවරේ ගෝඩාභය මහත්මයා ආරක්ෂක ලේකම් හැටියට ඉන්නකොට එතුමත් එහෙමයි. ඔව්. මගේ අත්දැකීම් අනුව මට ඉදිරිපත් වෙන්න වෙච්ච සිදුවීම් හා කරුණු කාරණාවලදී එතුමාගේ ක්‍රියාකලාපය මා අද්දුටු ආකාරයට තමයි මම මගේ නිගමනයට එළඹුණේ. එය අපේ පක්ෂය තුළත් කතා කළා. අපේ පක්ෂයෙන් ඒ පිළිබඳ විරෝධයන් ජනාධිපතිතුමාට දක්වා තිබෙනවා. ජනාධිපතිතුමා සමගේ ගැන අපි සාකච්ඡා කර තිබෙනවා. ඒවා සමතයකට පත් කරන්න සමනය කරන්න ජනාධිපතිතුමා මැදිහත් වී තිබෙනවා. මේ ඔක්කොම ඒ කාලයේ වෙච්ච දේවල්. දැන් සාකච්ඡාවේදී ඔහු ලබා දුන්නු සහතිකය, ඔහු ලබා දුන්නු ප්‍රකාශත් එක්ක ඔබට දැන් ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාද ගුණය පිළිබඳව සෑහීමකට පත්විය හැකිද? ප්‍රජාතන්ත්‍රවාදී ගුණයකට ඔහු පරිවර්තනය වීමට ඔහු උත්සාහ කරන බව හා ඔහු එවැනි අධිෂ්ඨානයකින් ඉන්න බව ඔහු පැවසීම අපට හිතට ලොකු සානයක් වුණා. එතුමා ඊට වෙනස්ව මම එහෙම කළේ නෑ, මම එහෙම කරන්නෙත් නෑ, මම මිලිටරි විදියට නෙමේ වැඩ කළේ එවැනි කතා එතුමා කිව්වේ නෑ. එතුමා කිව්වා ඔව් මට එහෙම වුණේ මම මෙහෙම හිටපු නිසා.
මම අද ඉන්නා වූ තැනේ හැටියට මම අලුත් විදියකට මගේ පරිවර්තනයක් විය යුතු බව පිළිගන්න බව එතුමා ප්‍රකාශ කරනකොට ඒ තුර ගැබ් වී තිබුණා සත්‍යයක් කියා අවිශ්වාස හැබැයි එතුමා පිළිබඳව ඔබේ මතය ඔබ පරිවර්තනය කරගත්තාට කුමාර වෙල්ගම මහතා එසේ නැහැ අපි එතුමාගේ ප්‍රකාශය බලමු අපි සූදානම් වෙනවා කුමාර වෙල්ගම මහතාය සම්බන්ධයෙන් දෙයක් වූ අදහස බලන්න අපිට නිෂ්පාදක මණ්ඩලයේ අවස්ථාව දෙන්න පුළුවන්ද කුමාර වෙල්ගම් මහතා දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් විරෝධාකල්පයක් නගන්නේ අපි ඒ ප්‍රකාශයයි මේ බලන්න සූදානම් වෙන්නේ ඇමරිකාව ගැන හැම තිස්සෙම දැන් කතා කරන්නේ ඇමරිකන් අධිරාජ්‍යවාදීන් විරුද්ධව තමයි කතා කරන්නේ. නමුත් අපේ නායකයෝ කී දිනක අද ඇමරිකාවේ ඉන්නවද? අපේ පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන්ගේ මුළු පවුලම ඉන්නේ ඇමරිකාවේ. ඇමරිකාවේ කකුල් දෙකම තියාගෙන මෙතන ඇවිල්ලා ඇමරිකාවට බයිනවා. මෙන්න මේකට තමයි මම විරුද්ධ. ඒ රටට එකක් කියලා මේ රටට එකක් කියලා මිනිසුන් රවට්ටන කුමන්ත්‍රණකාරයෝ ගෙනල්ලා මේකේ පුටුවල වාදි කරවන්න එපා. අපි හිතුවා UNP එක ඉවරයි කියලා දින 52 දී මහින්ද මහත්තය ගන්න වෙලාව. නමුත් ආණ්ඩුව නැවත ගන්නවත් එක්ම UNP කාර්යය ඔක්කොම එක්කව වෙලා ගෝල්ඩ් ෆේස් පිට්ටනියත් පෙරෙව්වා. උන් ඔක්කොම එක්කව වුණා. ඒතර අලුත් මූණක් දැම්මොත් මේගොල්ලන් ආයේ එක්කව වෙනවා. සුළු ජාතින්ගේ ඡන්ද කොහරද යන්නේ කියන එක බලන්න ඕනේ. 130ක් තියෙනවා. මුස්ලිම් සහ දෙමළ. පොහොට්ටුව දාන අපේක්ෂකයාට මුස්ලිම් සහ දෙමළ ඡන්ද ගන්න පුළුවන් වෙයිද? ජනතා විමුක්ති පෙරමුණක් ගන්නේ සිංහල බෞද්ධ ඡන්ද. ඊට පස්සේ UNP එකේ තියෙන සිංහල බෞද්ධ ඡන්ද. UNP එකට එන්නේ නැද්ද? 135. එනවා. ඉතින් මේක ලේසි නෑ. මේ බොරුවට එක එක රටවල් වලට බැනලා වැඩක් නැහැ. මේ බනින්න පුළුවන් මිනිස්සු ඉන්නවා. දැන් මහින්ද මහත්තයා බැනන්නට කමක් නෑ. චමල් රාජපක්ෂ මහත්තයාට පුළුවන්. අනිත් අප්පුවාමිලට නම් වෙල්ගම මහතා ඔබේ කඳවුරේ හිටපු ඔබේ සගයෙක් එතුමගේ මේ ප්‍රකාශ ඔබ දකින්නේ කොහොමද? එතුමා පොඩි වැරදීමක් කරගෙන තියෙනවා. ඇමරිකානු රාජ්‍ය පිළිබඳ සංකල්පයයි ඇමරිකානු ජන සමාජය පිළිබඳ සංකල්පයයි පටලවාගෙන තියෙනවා. ඇමරිකානු ජන සමාජය ඉතා ප්‍රබුද්ධ ධාරාවන් තියෙනවා. ඇමරිකාව වියට්නාමයට බෝම්බ දානකොට ඊට විරුද්ධව දස දහස් ගණන් තරුණයෝ ශිෂ්‍යෝ නැගී හිටියා ඇමරිකාවේ. ඒ වගේම කියුබාව ආක්‍රමණය කරන ද බැරි වී තිබෙන්නේ ඇමරිකාවේ ජනමතයේ ප්‍රබලත්වය උඩ. සා ඇමරිකන් ජන සමාජය එකක්, ඇමරිකන් රාජ්‍ය වෙන එකක්. මේ දෙක පටලවාගෙන අපි කතා කරන්න හොඳ නැහැ. ඇමරිකාවේ පදිංචි වීම ඒ තරම් ප්‍රශ්නයක් නෙමෙයි. ඇමරිකානු රාජ්‍යයට පක්ෂපාත වීමයි ප්‍රශ්නේ. පුරවැසිභාවයේ ප්‍රශ්නයක් අපේ රටේ තරම් කිරීමේ. ඔව්. ඒ ඉවත් කරගන්න පුළුවන්ද? ඉවත් කරගත යුතුයි. එහෙම නැත්නම් තරම් කරන්න බෑ. ඔබට අනුව මොකද්ද කියන්නේ? ඔවුන් කියනවා ප්‍රශ්නයක් නැහැ කියලා. පුරවැසිභාවයේ ගැටලුවක් නැහැ මේ වෙනකොට කියලා. මම දන්නේ නැහැ එතුමා ඒක ඉවත් කරගෙන ඉවරද? ඒ ප්‍රශ්නය දැන් අවසානද? සමාප්තද? මම දන්නේ නැහැ. අපි දන්න දේ තමයි පුරවැසිභාවයන් දෙකක් එක තරම් කරන්න බෑ. දැන් නානක්කර මහත්තයා ඔබතුමා මුලින් ඉදිරිපත් කරේ ඔබගේ අපේක්ෂකයා විදිහට චමල් රාජපක්ෂ මහත්තයාගේ නම. ඔබගේ කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා ඔහු විය යුතුයි කියලා ඔබ අර්ථකථනය කරා, ඒක රටට ප්‍රකාශ කරා. දැන් මේ වෙනකොට ඒ අදහස ඔබතුමා ඉවත් කරගෙනද තියෙන්නේ? නෑ. දැන් හෙට අපේ නායක සාකච්ඡාව තියෙන වෙලාවට ඒකබද විපක්ෂයේ මේ ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රශ්නේ මතුවනොත් ඒත් මම ඉදිරිපත් කරන නම අපේ පක්ෂ වෙනුවෙන් චමල් රාජපක්ෂගේ නම. චමල් රාජපක්ෂ කියන්නේ ඔබට අනුව දිනන්න පුළුවන් ජයග්‍රාහකයෙක්. ඔව්. ඔබට හේතු කියන්න පුළුවන්ද? ඔව්, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ එක්තරා විදියක සංකේතාත්මක ප්‍රකාශයක්. ඔව්. කථානායකවරයා හැටියට ඉටු කරපු භූමිකාව මේ රටේ කවුරුත් ප්‍රසාදයට ලක් කර තිබෙන. ඔව්, සුළු ජන වර්ගයන් අතර විරෝධයකට ලක් වූ කෙනෙක් නෙවෙයි. ඒ අතර ඔහු ප්‍රජාතන්ත්‍රවාදය ඉතාම ඉහලින් දරු කරන කෙනෙක් හැටියට මේ රටේ අපි කවුරුත් දන්නවා. ඔබ හිතනවා අනික් අතට අවසාන වශයෙන් ඔහු මැදමාවතේ වමට බර චරිතයක් හැටියටත් අපි දන්නවා. තව එක හේතුවක් තියෙනවා නේද ඔබතුමා නොකියපු? එතුමා ඔබතුමාගේ ශිෂ්‍යයෙක් නේද? ඔව්, ඒක ඒ තරම්ම ලොකු කාරණයක් නෙමෙයි. ඒ ශිෂ්‍යයෙක් වීම නිසා ඔහු ගැන මම හොඳින් දැනගත්තා. දැන් මම මේ කිව්ව ඔක්කොම ගුණාංග ඔහු තුළ තියෙන බව දැනගත්තේ මගේ දීර්ඝකාලීනව ඔහු ගැන තියෙන දැනුම අනුවයි. ඔබට 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 දැනුණු සහ ඔබ දැක්ක ඒ ගුණාංග ඔබ හිතනවාද භූමියේ පැලවෙලා තියෙනවා කියලා? ඔව්, ඒක පැලවෙන්නේ මේ ක්‍රියාදාමය තුළ. ජනාධිපති අපේක්ෂකයා වීම, එතැන් සිට
ජනාධිපතිවරයන්නේ ක්‍රියාදාමය වේදිකාවල් අතර යන්න අව විවාදේ මේ වතුර තමයි මේවා පැලවෙන්නේ. පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව රටේ දිශානතිය වෙනස් වෙන්න ගත්තා. ආරක්ෂාව පිළිබඳව බරපතල සාකච්ඡා වෙන්න ගත්තා. එවැනි පසුබිමක් තුළ ඔබේ කණ්ඩායමේ වඩාත් සුදුසු අපේක්ෂකයා වන්නේ ඔබ හිතපු චමල් රාජපක්ෂද නැත්නම් කණ්ඩායමක් කියන ගෝඨාභය රාජපක්ෂද? මං චමල් රාජපක්ෂයි කියලා හිතන්නේ අද. හැබැයි කුමාර වෙල්ගම් මහතා මේ කරපු ප්‍රකාශය තුළ තිබෙනවා එක්සත් ජාතික පක්ෂයේ අලුත් නායකයෙක් ආවොත් පිරිස එකතු වෙන්න පුළුවන්. අපි දැක්ක දවස් 52 දී ඔවුන්ගේ එකතු වෙච්ච විදිය මේක අපේ තේරුම් ගන්නේ නැහැ. මොකද්ද මේ ප්‍රකාශය? එක්සත් ජාතික පක්ෂය තමන්ගේ බලය ගිලිහි යන වෙලාවේ හැම දෙනාම එකට එකතු වෙනවා. නමුත් බලය සඳහා තරඟ වදිනකොට ඔවුන් අතර බෙදීම් ඇති වෙනවා. ඔබ හිතන්නේ මේ ජනාධිපතිවරණය තිද්දී කාර්යෙම සිද්ධ වෙයි කියලාද? මම විශ්වාස කරනවා. ඔවුන් අතරේ ලොකු ආරවුලක් තියෙනවා අපේක්ෂකයා ගැන. ඒ නිසාම තමයි ඔවුන් උත්සාහ කරන්නේ ජනාධිපතිවරණය මගහැරලා පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න. ඔබගේ කඳවුරෙත් අපේක්ෂකයා ගැන ලොකු ආරවුලක් තියෙනවානේ. දැන් ඔබ කියනවා චමල් රාජපක්ෂ කියලා, ගෝඨාභය රාජපක්ෂ කියනවා, ආයි ඔබ කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යෝජනා වුණොත් එක්ක ඒකට එකඟ වෙනවා කියලා. ඉතින් මොකද්ද මේ මෙතන අර්බුදේ වැඩිපුර තියෙන්නේ මට පේන්නේ ඔබගේ කඳවුර තුල. හොඳයි, එහෙම අර්බුදයක් තියෙනවා නම් ඒ අර්බුදය අපි විසඳාගත යුතුයිනේ. අර්බුදය කියන එක විසඳා ගන්න බැරි දෙයක් නෙමෙයිනේ. අර්බුදේ හෝ ගැටලුව අපි අපේ කඳවුර තුර විසඳාගත යුතුයි. හැබැයි අපිට පේන ආකාරයට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශය, පොදුජන පෙරමුණේ ප්‍රකාශය මේ සියල්ල තුළ අර්බුදය උඩු දුවනවාද කියලා සැකයක් එනවා. විරාමයෙන් පසු අර්බුදය තීව්‍ර වෙනවා. විරාමයෙන් පසු අපි ගැන කතා කරමු. අපිට විරාමයක් දෙන්න. සීමාවෙන් එහා දේශපාලනය සලකුණ දේශපාල සංවාදයේ පළමු විරාමයෙන් පසු අපි නැවත බොමුණ ගැහෙන්නේ පරිවෘත මන්ත්‍රී වාසුදේව නානක්කර මහතා සමගයි. අද අප සාකච්ඡා ක්‍රියාත්මක කරන මන්ත්‍රීතුමනි, අප විරාමයට ගියේ ඔබේ කඳවුරේ නැත්තම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදුජන පෙරමුණ මේ එකතුව ගොඩගන්න උත්සාහ කරන කඳවුරේ අර්බුදය පිළිබඳව. ඔබ කිව්වේ අර්බුදයේ තීව්‍ර වෙමින් කියලා. හේතුව මොකක්ද? අර්බුදය තීව්‍ර වී තිබෙන්නේ දැන් අපේ කඳවුරේ තීන්දු තීරණ කීපයක් ගත යුතුව තියෙනවා. අපේක්ෂකයා කවුද? වැඩ පිළිවෙල කුමක්ද? සන්ධානය හැදෙන්නේ කෙසේද? මෙන්න මේ කාරණා ගැන තවමත් අපි සාකච්ඡා අවධියටවත් ළඟා වෙලා නැතිකම. මූලික සාකච්ඡා වටයක් ක්‍රියාත්මක වෙමින් පවතිනවානේ. තාම මේ කාරණා තුන ගැන සාකච්ඡා ආරම්භ වී තිබෙනවයි කියලවත් අපට කියන්න පුළුවන් කමක් නැහැ. අවස්ථා කීපයක සන්ධානය ගොඩනැගීමේ කටයුතු ආරම්භ කළා. නමුත් ඒ කටයුතු නිම නොවී තාමත් ඉතිරි වී තිබෙන. ඊළඟට පොදුජන පෙරමුණ පක්ෂයක් හැටියට වෙනම තමන්ගේ තීරණ ගනිමින් වැඩ කරගෙන යනු. ඒකාබද්ධ විපක්ෂයේ අපේ අනිකුත් පක්ෂවලට මේ තීන්දු තීරණ සමග තමන්ගේ අදහස් උදහස් ගලපන්නේ කෙසේද නැත්නම් සංයෝග කරගන්නේ කෙසේද කියන සාකච්ඡාවට අවස්ථාවක් තවම ලැබිලත් නැහැ. හොඳයි, අපි මේ සාකච්ඡාවට යම් සහයක් ලබාගමු. මෙන්න මේ ප්‍රකාශත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ඔවුන් කියනවා අපි නමකට එකඟයි, නමක් යෝජනා වුණා. මෙන්න ඔවුන් කියන කතාව. දැන්ට අපි දෙගොල්ලම එකඟතාවයක් පළ කරා ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ හැටියට ඉදිරියට වැඩ කරගෙන.
මේ සාකච්ඡාවට මමත් සම්බන්ධ වුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉවල තිබුණ අපිට යෝජනා මාලාවක්. අපේ පක්ෂෙන් අපි යෝජනා මාලාවක් ඒ පැත්තට යැව්වා. ඒ පැත්තෙන් ගිහපු යෝජනාවලිය පිළිබඳව අපි පුළුල්ව සාකච්ඡා කරලා පැය දෙකකට වැඩි කාලයක්. එහිදී අපි මූලික වශයෙන් නමට එකඟතාවය පළ කරා. ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණ කියන නමින් තරඟයට ඉදිරිපත් වෙන්න. ඒ වගේම අනිත් අනතුරු සහ ලකුණු පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරගෙන යනවා. සතියක් ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා අපේ සියලු අදහස් සියලු සංශෝධන එම යෝජනාවලියට ඉදිරිපත් කරන්න. කවුරු කෙසේ කුමක් කිව්වත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාත් ප්‍රධාන විපක්ෂයේ සියලු බලවේග එකතු වෙලා තමයි මේ නිල සාකච්ඡා ආරම්භ වුණේ. එහිදී එහි නාමය විය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පුදුජන පෙරමුණ වශයෙන්. මේ නාමය සහිත ඒ වැඩසටහන එම පක්ෂ විසින් අපට ඉදිරිපත් කළා. දැන් ඔවුන් කියන ආකාරයට නමක් යෝජනා වෙලා තීන්දුව වෙලා අවසාන ඇති පාර්ශවය. ඔබත් ඒකබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෙක්. එතකොට ඔබ දන්නවද මේක ගැන? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදු ජන පෙරමුණත් අතර යන සාකච්ඡාව සාධනීය සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවේ මෙබඳු ප්‍රතිඵලයකට එළඹුණා නම් ඒ ගැන ඉතාමත්ම සතුටු වන්නේ අපි. ඒ කියන්නේ ඔබ දන්නේ නැහැ? අපි දන්නේ නැහැ. අපි අයිති නැහැ නේද? පොදු ජන පෙරමුණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි අතරේ තමයි ඒ සාකච්ඡාව යන්නේ. හැබැයි මාචාර්ය රෝහණ් ලක්ෂ්මීදාස මහතා කියන වෙන කාරණා ආරම්භයේ එක්තරා ආරම්භක අවස්ථාවක් තිබුණා. අපි සියලුම පක්ෂ එකතු වෙලා පොදු ජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපේ අනිකුත් පක්ෂ ඔක්කොමත් එකතු වෙලා එබඳු සන්ධානයක් ගොඩනැගීමේ අදහස මුල් කරගෙන සාකච්ඡා ආරම්භයක් තිබුණා. නමුත් ඒ සාකච්ඡා ඉදිරියට ගියේ නැහැ. ඉන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදු ජන පෙරමුණත් අතර සාකච්ඡාව ඊළඟට ආරම්භ වුණා. ඒකයි මම කිව්වේ අපි ආරම්භ කරපු හුඟක් දේවල් කෙලවරක් වෙන්නේ නැතුව අතරමඟ නැතර වෙලා අතරමඟ ඇනහිටලා තියෙන. ගරු මන්ත්‍රීතුමනි, ගැටලුවක් තිබුණානේ. දැන් ඔබ ඉන්නේ එක කඳවුරක්. ඒ කඳවුරේ නියෝජනය කරන එක පක්ෂයක් සහ ඒ වගේම විපක්ෂයේ ඉන්න අනිත් පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඔවුන් සාකච්ඡා කරනවා. සාකච්ඡාවේ ප්‍රතිඵලයක්වත් කඳවුරේ ඉන්න අනිත් පාර්ශ්වය දන්නේ නැහැ. නෑ, අපිට නිල වශයෙන් දන්නලා නෑ. අපි දන්නේ මේ ජනමාධ්‍යයෙන් තමයි. දොර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුළ නව ආමාංශික පෙරමුණ වෙනි පක්ෂ අසරණ වෙලා දින්නේ. නව ආමාංශික පෙරමුණක් නෑ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ මම නියෝජනය කරන්නේ. අපේ පක්ෂය මහජන එක්සත් පෙරමුණ, සම සමාජ පක්ෂය, කමියුනිස්ට් පක්ෂය, මහජන පක්ෂය, දේශවිමුක්ති ජනතා පක්ෂය, අතවුල්ලා මහතාගේ පක්ෂ, මේ වගේ පක්ෂ ගණනාවක් තියෙනවා. ඒකාපදිවි පක්ෂයේ අපි මේ සාකච්ඡාවලට ඇතුළත් නැති බවයි මම කිව්වේ. නමුත් ඒකට අපි සුබපතන ඒ එළමුණා වූ තීන්දුවට අපි ඒ අගය කරනවා. නමුත් උවමනා වෙන්නේ දැන් මේ අපි හැමෝම ඇතුළත් වූ සාකච්ඡාවක් මගින් තීරණයකට එළමෙන්නයි. නම නම් අපට කොහොමත් හදා ගන්න පුළුවන්. වැඩපිළිවෙල ඊට වඩා වැදගත්. ජනාධිපති අපේක්ෂකයෙක් පිළිබඳ තීරණය ඒ වගේම වැදගත්. සන්ධානය ගොඩනගා ගැනීම, ඒ තනතුරු හිමි වන ආකාරය, ඒ එකතු ඒ බලය කෙබඳු අනුපාතයක කුමන පක්ෂ අතර බෙදෙනවද, මේ කාරණා මේ ව්‍යුහය ගොඩනගා ගැනීම ඊට වඩා. දැන් ඔය නම යෝජනා කරගත්ත පරිදි අනිකුත් කාරණාත් ඔවුන් දෙගොල්ලෝ තීරණය කරගත්තොත් මොකද වෙන්නේ? එතකොට ඒවා අපට ගලපන්න පුළුවන් නම් අපි ඒක අපි අනුමත කරනවා. අපිට යම් වෙනස්කම් ඇතුව අනුමත කරන්න පුළුවන් නම් ඒ වෙනස්කම් අපි යෝජනා කරමු. මේ කාලය දෙයිද ඔබතුමන්ලට ඒක සාකච්ඡා කරන්නවත්? ඒක තමයි අපි ඉදිරියේ තියෙන ප්‍රශ්නේ. කාලය ඉතාමත්ම වේගෙන් ගෙවිගෙන යනවා. ඔබටත් හොරා සාකච්ඡාවන් සිද්ධ වෙනවා, තීන්දුව තීරණ ගන්නවා. හොරාම නෙමෙයි අපේ ඒකබද්ධ ඔබතුමා කියන ජනමාධ්‍යෙන් තමයි දැනගන්නේ. ඔය ඒකබද්ධ විපක්ෂයේ සාකච්ඡාවේ නෑ. ඒ කියන්නේ ඔවුන්ගේ සාකච්ඡාවල තීරණවලදී ජන පෙරමුණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි සාකච්ඡාවක් ගෙනිච්චා. ඔව් ඒක තමයි අපි ඔබෙන් අහන්නේ. දැන් ඒ සාකච්ඡාවල තීරණවලට ඔබතුමන්ලා කමක් නෑ කියලා හිසනවන්න දුසුද? මම කියන්නේ ඒ තීරණේ හොන් තීරණය, දන් ලැබූ තීරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ඒක අනුමත කරන්න ලෑස්ති. හැබැයි රංගන මොහොතක් දෙන්න අපි මේකටත් ගිහිල්ලාමු. දැන් ඔවුන් මෙහෙම කිව්වට පොදු ජන පෙරමුණ මෙන්න මෙහෙමයි කියන්නේ.
යම් ප්‍රකාශයක් නිකුත් වුණා එකට තරඟ කිරීමක් සිදු වෙනවා නම් එය සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණ හැටියට සන්ධානගත වීම සිදු වෙන්නේ එකගතාවයකට ආවා කියලා. අපි ඊටාම පැහැදිලිව කියන්න ඕනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට එසේ කිසිඳු එකගතාවයකට ඇවිල්ලා නැහැ. මම මේ සම්බන්ධයෙන් මේ මාධ්‍ය සාකච්ඡාවට පැමිණෙන්න ඉස්සෙල්ලා දළ සලහප්පරුව මැතිතුමත් එක්ක අපි පුද්ගලිකවත් සාකච්ඡා කළා. එවැනි එකගතාවයකට පැමිණුණාද කියලා. ඊටා පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් මේ ආකාරයේ සන්ධානගත වීමක් සිදු කරලා තරඟ කිරීමට හෝ එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණ හැටියට තරඟ කිරීමට කිසිදු එකගතාවයක් මේ වෙනකම් පළ කරලා නැහැ. මං හිතනවා ඒ කියන්නේ ඇත්තේ බලාපොරොත්තු වෙන සන්ධානය වෙන්නේ නැති. මේ වෙනකොට කරුණු 25ක් සම්බන්ධයෙන් පක්ෂ දෙකම සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම ඒ එකගතා සිදුවිය යුතු ආකාරය ගැන සාකච්ඡා කරලා තියෙනවා. නමුත් එහෙම කිසිම අවසන් තීන්දුවකට මේ වෙනකොට අපි ඇවිල්ලා නැහැ. ව්‍යුහාත්මකව කොහොමද සන්ධානගත වෙනවා නම් ක්‍රියාත්මක විය යුත්තේ කියන කාරණාව ගැන සාකච්ඡා කරලා තියෙනවා. නමුත් කිසිම අවස්ථාවක මෙවැනි එකගතාවයකට ඇවිල්ලා නැහැ. මේ දෙපාර්ශවයෙන් ඔබට අනුව ඇත්ත කියන්නේ කවුද? මේ දෙපාර්ශවයෙන් ඔබට අනුව ඇත්ත කියන්නේ කවුද? දෙපාර්ශවයම උන් හිතන විදිහට ඇත්ත තමයි කියන්නේ. එක පාර්ශවයක් කියනවා අපි එහෙම තීරණයකට ඇවිල්ලා නැහැ කියලා. අනිත් පාර්ශවය කියනවා එකඟතාවයකට ආවා. එවැනි තීරණයකට ආවයි කියලා. දැන් මේ දෙපාර්ශවයේ මේ එකඟත්වයට ආපු අයයි එකඟත්වයට එහෙමට එකතු නොවු අයයි දෙවිදිහකට මේ ප්‍රශ්නෙට එන්නේ. කඳවුරු දෙක එකතු වෙනවට අකමැති පිරිස් දෙපාර්ශවයම ඉන්නවා කියලා ඔබ විශ්වාස කරනවද? කඳවුරු දෙක නෑ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි පොදු ජන පෙරමුණයි එකතු වෙනවට අකමැති විපක්ෂයයි එකතු වෙනවට අකමැති පිරිස් දෙපාර්ශවයම ඉන්නවා කියලා. දෙපාර්ශවයේ ඔබ මගේ ප්‍රශ්නෙට කපටි උත්තරයක් දුන්නා. හැබැයි ෂහන් සේමසිංහ මහතා උපුටා දක්වන්නේ ඩලස් අලහප්පෙරුම මහතාව. ඩලස් අලහප්පෙරුම මහතා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡාවලට වාඩි වෙන පුද්ගලයාව. එතකොට ඔහු කියනවා ඩලස් අලහප්පෙරුමට අනුව එකගතාවයකට ඇවිල්ලා නැහැ කියලා. ඒ සාකච්ඡාවට සහභාගී වෙන තිලංග සුමිතිපාල මහතාතුළු කණ්ඩායම කියනවා එකගතාවයකට ආවා කියලා. ඒ නිසයි මම ඔබෙන් අහන්නේ කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා. මම හිතේ නැහැ මේ සාකච්ඡාවල්. ඒ සාකච්ඡාවට අපි ඇතුළත් නැහැ. ඒ නිසා අපි දන්නේ නැහැ ඒගොල්ලෝ ඇත්තටම ඒ සාකච්ඡාවේදී එළමුණු එකඟත්වයේ කුමක්ද? සමහරු ඒ එකඟත්වය දෙවිදියකට අර්ථකථනය කරනවා වෙන්න පුළුවන්. කෙසේ නමුත් මගේ කල්පනාවේ හැටියට අපේ පක්ෂය අපි බොහොම කැමැත්තෙන් බාර ගන්නවා එකඟත්වයක් ඇති වෙමින් තිබෙනවා. මේ යන විදිහට එකඟ වෙයිද නැද්ද? මට වඩා පේන්නේ එකඟත්වයක් නොවේ කියලාවත්. ඔබට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එකබදි පක්ෂතුළු මේ පොදු ජන පෙරමුණ තුළ මේ කණ්ඩායම එකතු විය යුතුද ජයග්‍රහණයට? එකතු නොවුනොත් ජයග්‍රහණයක් නැද්ද? එකතු නොවුනොත් ජයග්‍රහණයක් නැtei කියලා මම කියන්නේ නැහැ. එකතු වුනොත් ජයග්‍රහණය නියත බව මම කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අධිතක්ෂයෝ කේන්නවද මේ වන විට තමන්ගේ පක්ෂය ගැන? ඔවුන්ගේ තක්සේරුව මොකද්ද කියලා මම දන්නේ නැහැ. ඔවුන් හිතනවා නම් ඔවුන්ගේ බලය එකතු නොවි UNP විරෝධී සරණ දෙන්නන්න බෑ කියලා ඒක නම් එහෙම බාරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි බලමු ඔවුන් මොකද්ද කියන්නේ කියලා රංගන. අපි මහින්ද අමරවීර මහතා, දයසිරි ජයසේකර මහතාගේ ප්‍රකාශය බලමු. ජනාධිපතිතුමත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් ඇතුළු පක්ෂ නායකයන් ඉන්න සාකච්ඡාවකින් තමයි මේ තීන්දුව ගත්තේ. එතනට ඔය කියන කවුරුවත් සම්බන්ධ වුණේ නැහැ. අපිට එහෙම කවුරුවත් එක්කම යන්න ඕන කියලා එකක් නැහැ. අපිටත් විකල්ප ගණනාවක් තියෙනවා. අගුපිලේ ඉඳගෙන වැඩ කරන්න අපේ සූදානමක් නැහැ. අපේ පක්ෂයේ ගෞරවයත් ආරක්ෂා වෙන විදිහට තමයි අපි කටයුතු කරන්නේ. දැන් අපි කොහොමදත් අපි සන්ධානයක් හදනවා. අපිට පුළුවන් මේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න. එකතු වෙලා යන්න ඕනේ. එකතු වෙලා නෝගේ පරාදයි. හැබැයි එකතු වෙනකොට කොහොමද එකතු වෙන්නේ? නිකම්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ගිහිල්ලා පොට්ටු ඉදිරියේ දන ගහලා වැඳලා මහින්ද මහත්තයට කකුල් දෙක අල්ලලා වැඳලා මහත්තයෝ සමා වෙන්න අපිට මේ කරපු දේවල් වලට කියලා ඉන්නද? එහෙම කරන්න බෑ. එක කකුලක් පොට්ටුවේ, එක කකුලක් ශ්‍රී ලංකාවේ තියන වැඩ කරන්න බෑ. මම සම්පූර්ණයෙන් කැමති එකතු වෙනවා. හැබැයි එකතු වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අනන්‍යතාවය සහිත තමයි අපි එකතු වෙන්න ඕන කියලා මම තමුන්නාසයට කියන්නේ. එහෙම නැති වුණොත් අපි අර පොට්ටු ඇතුළේ දිය වෙලා යනවා. අපි ඒගොල්ලෝ එකතු වුණොත් වැඩේ ගොඩ යන්න පුළුවන්. මෛත්‍රී ජනපති මහින්ද අගමැති. එතපි අපි කියන්නේ ඒකම කරමු කියලා දැන්. නැගොලි දැනෙන නෑ තනියම යන් ශ්‍රී ලංකාවකට ඕන්නම් වරල්ල. නැත්නම් අපි කොහොමද දිනනවා? එහෙමනේ කියන්නේ. ඉතින් අපි කියන්නේ එහෙම කරන්න පුළුවන් නම් එහෙම දිනා ගන්න. හොඳයි. එහෙම කරන්න පුළුවන් නම් එහෙම කරගන්න. ඕන්නම් දිනා ගන්න. හොඳයි. එතුමා කියන්නේ.
ඔව් දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා ජයශ්‍රී ජයසේකර මන්තුමාගේ කටෙන් එළියට පැන්නානේ. ඒ තමයි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති හැටියටත් මහින්ද මහතා අගමැති හැටියටත් පත් වෙන එකතුවකට එකඟ වී යුතුයි කියන එකනේ කිව්වේ. මම දන්න හැටියට නම් ඒ බඳු එකඟත්වයකට මේ වෙලාවේ එන්න ප්‍රමාද වැඩි. එවැනි එකඟත්වයක් එනවා නම් අපි විරුද්ධ නැහැ. යථාර්ථය අනුව එබඳු එකඟත්වයකට තියෙන ඉඩකඩ අඩුයි. ඇයි ඇයි ඔබ එහෙම කියන්නේ? ප්‍රමාද වෙයි කියලා කියන්නේ පෙරමුණයි අපේ කනවුරයි. දැන් දුර ගිහින් වැඩි තමන්ගේම අපේක්ෂකෙක් ඉදිරිපත් කිරීමේ අදහස ගැන ජනාධිපති ධූරය වෙනුවෙන්. හැබැයි ඔවුන් කියනවා එහෙම නොත් අපිටත් විකල්ප තියෙනවා කියලා. ඔය එක තමයි. එහෙම වුණාම මේක දෙබෑ වී යන බව නේ පේන්නේ. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳගෙන ඇතමුන් කතා කරනවා කියලා ඒකාබද්ධය පැත්තේ ඔබේ ඇතැම් සගීන් චෝදනා කරන ඔබ එකඟද? ඔව්. නම් කළ හැකිද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුල යම් පුද්ගලයන් ඉන්නවා. ඒ ටෝන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට ගිහින් අමුණා. ඔබට නම් කළ හැකිද? මම කැමති නෑ නම්. එහෙමනම් මෙහෙම අවම උත්තරයක් දෙන්න, අපි දුටු ඒ අදහස් පළ කිරීම අතරේ එවන්නන් හිටියාද? නෑ. හොඳයි. දැන් ඔබතුමාලගේ අරමුණත් වෙන්නේ මේ එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම, එක්සත් ජාතික පක්ෂය විරෝධී පුළුල් පෙරමුණක් ගොඩනගා ගැනීම. ඉතින් ඒ සඳහා නම් එකතු විය යුතුයිනේ. ඔව්, ඒක තමයි මම කියන්නේ. ඔව්. නමුත් එකතු වීමේ කොන්දේසියක් දැම්මොත් මෛත්‍රීපාල මහතා ජනාධිපති අපේක්ෂකයා විය යුතුයි කියලා. එතන තමයි ගැටලුව මතුවේ. එකතු වීම ගැන නෙමෙයි. ඔව්. ඒ ගැටලුව විසඳාගෙන ඔබවත් දන ගහන්න කියන්නෙත් නැහැ, වඳින්න කියන්නෙත් නැහැ. මෙතන ඇත්ත කතාව තියෙන්නේ මෙන්න මේ ජනාධිපති අපේක්ෂක ධූරිය. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිම තැනක සඳහන් කරන්නේ නැහැ. ඒක කවදාවත් කියන්නේ නැහැ. එතකොට මම මේ දාසිරිගේ කතාවෙන් ඒක අමුණා ගත්තා. ඔව්. එතකොට එතුමාගේ කණ්ඩායම ඇයි එහෙම කියන්නේ? එතුමන්ලාගේ කණ්ඩායම නැත්නම් ඒ පක්ෂය අපේක්ෂා කරනවා ඒ ජනාධිපති අපේක්ෂක ධූරය එතුමන්ලාට ලබා ගැනීමේ වමනාවකින් ඒ අය දේශපාලනයේ අද නිරත වෙනවා. ඒගොල්ලන්ගේ දේශපාලන අවතීර්ණය අපේක්ෂකත්වය අපිට ගන්නවා. ඒක අපේ මෛත්‍රීපාල මහත්මයා ප්‍රකාශ කළා නොතිබෙන්න පුළුවන්. මගේ තීරුම හැටියට අපි මෛත්‍රීපාල මහත්තයත් එක්ක කතා කළා. අපි කොහොමද මෛත්‍රීපාල මහත්මයාව ස්ථානගත කරගන්නේ අනාගත දේශපාලන ව්‍යුහයක? ඒ පිළිබඳව අපි එතුමා එක්ක එකඟත්වයකට ඇවිත් අපි එතුමාගේ සහයෝගය ඇතුව අපේ මේ ඉදිරි ජනාධිපතිවරණයේ අපේ තරංකරුවාගේ සහයෝගයට එතුමා කැඳවා ගත්තේ. එහෙම තමයි අපි යා යුතු ගමන. නමුත් යා යුතු ගමන යන්න ඕන විදිහටම බැරි වෙන්න පුළුවන්. නන ක්‍රමත දැන් ඔය නිදහස් පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන් අතර තියෙනවා පුංචි බයක් වගේ සැකයක් වගේ දෙයක්. ඔවුන් පොදු ජන පෙරමුණට එකතු වෙන නිකන් අකමැත්තක් තියෙනවා. අපි පක්ෂ පොදු ජන පෙරමුණ තුල අපි දිය වෙලා යයි. අපිට නිකන් බෝඩ් ලැල්ලක් වෙලා ඉන්න බෑ කියලා නිකන් එහෙමද කියන්නේ? පොදු ජන පෙරමුණ තුල මොකක් හරි ඒකාධිපතිත්වයක් තියෙනවාද ඒ පොදු ජන පෙරමුණ තුල? පක්ෂයකට එකතු වෙන්නේ ඒ පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගන්නවා. ඊට විකල්ප ප්‍රතිපත්ති ඇති පක්ෂයක් Tamanට උවමනා නැත්තම්. එහෙම නැතුව Tamanගේ පැවැත්ම කුමන පක්ෂයක් තුල ඇතුළත් කරනවාද කියන එක අනුව නෙවෙයි. දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පුද්‍යන පෙරමුණට යනවා නම් යන්නේ ඒ පිළිගනිමින්. ඒ පිළිගනිමින් ඒක ඇතුළට යනවා නම් ආයමත් දියවීමේ ප්‍රශ්නයක්වත් ඉතුරු වීමේ ප්‍රශ්නයක්වත් නැහැ. දැන් අපි පක්ෂයක් අපුද්‍යන පෙරමුණ ඇතුළට යන්නේ නැහැ. අපිට විකල්ප ප්‍රතිපත්තියක් තියෙනවා. වැඩපිළිවෙලක් තියෙනවා. අපි ඒ නිසා වාමාංශික පක්ෂ හැටියට අපේ කටයුත්ත අදීතු කරගෙන යනවා. මැදමාවතත් එකතු වෙලා මේ අවදි හරයන්. දැන් ඔබතුමන්ලා පක්ෂයකට නොගියට ඔබතුමන්ලා ඒ පක්ෂයේ මූලික අවශ්‍යතාවය තුල මතවාදයේ තුල ඉඳගෙන ඒ අවශ්‍යතාවයන් ඉටු කරනවා. දැන් පොහොට්ටුවේ අවශ්‍යතාවය අවසානයේදී ඔබතුමන්ලා කියන්නේ ඉටු කරන්න සිද්ධ වෙනවනේ. පොහොට්ටුව කියන්නේ සංකේතයක්. නැතිවෙන සංකේතයක්. පොද්‍යන පෙරමුණ කියන්නේ පක්ෂය. ඒ පක්ෂයත් එක්ක අපි එකට වැඩ කරන්න තව පක්ෂ 10ක් විතර එකඟ වෙලා ඉන්නවා. හොඳයි, කොහොමුණත් එක්සයි අපි එකට වැඩ කරන්න.
කොහොමුණත් එක්සත් ජාතික පක්ෂය නම් මේ ගැන විවිධ කතා කියනවා. මේ කණ්ඩායම තුළ එකමුතුවක් නැහැ කියන එකයි ඔවුන් කියන්නේ. අපි විරාමයෙන් පසුව ඒ ගැනත් ඔවුන් ගැනත් කතා කරමු. සීමාවෙන් එහා දේශපාලන